බෝවන් දේපුතේ. අදාපිය එකතු වෙලා ඉන්නේ සබරගම පලාාත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙල සම්මන්ත්‍රණ මාලාවේ සංයුක්ත ගනිතයකෙන විෂයත් එක්ක. එතරාපේ අද කතා කරන මාතෘකාව ගනිත අ්‍යෝහනය ගනිත අ්‍යෝහණය, දනිත අභ්‍යියෝහනය කියලා කියන්නේ එ ධනනිකළමය විචල්ලයක් සහිත ප්‍රකාශණයක. සියලෝ ධනනිකිල සඳහා මේ ප්‍රකාශය සත්්‍යය කියලා පෙන්වන අපූරු මූලධර්මයක්. ත මේකේ ප පියවර තුනක් තියනවා. පලවෙනි පියවර තමයි අපි උපකල්පන දෙකක් කරනු. ඊට පස්සේ ඒ උපකල්පන දෙක මගින් නිගමනයකට එනවා. තර අපේ පලවෙනි පියවර අපි ගනිත අභ්‍යියෝහන මූල ධර්මය ගත්තොත් ගනිත අභ්‍යියෝහන මූල ධර්මය FNන් කියල කියන්නේ FN කියල කියන්නේ එන් ධන නිකිලමය විචල්ලයක් සහිත ප්‍රකාශනයක් නම් පළවෙනි එක විදිහට F n සමානයි එකට සත්‍ය බව පෙන්නනවා. දෙවැනි එක තමයි N කියන්නේ ඕනෑම P ධණනිකිලයක් වෙනකොට N සමානයි P කියලා වෙනකොට FP සත්‍යයි කියලා උපකල්පනය කරමින් FP ධනයක ප්‍රකාශය සත්‍ය බව පෙන්නනවා. FP සත්‍ය නම් FP ධානයක සත්‍යයි කියලා පෙන්න හම අපිට කියන්න පුළුවන් සියලූ ධනනිකිල n සඳහා, FN ප්‍රකාශනය සත්්‍යැයිකය. එත අප අද කතා කරන්න යන මාතෘකාව යටතේ අපිට ලැබිලතියනවා නිබන්ධනයක් ඒ නිබන්ධනය පළවෙනි ගාන අපි හදන්න බල. දෙදස් විස්්ස අපසු සස්ෙ ප්‍රශ්නපත්රය සංයුක්ත ගනිතය ඒ කොටසේ පළවෙනි ගාන තමයි අපිට ලැබිලතියෙන්. එ අයත් ඕනෑම දනනිකිලයක් සඳහා.

කියන්නේ ඕනෑම දනනිකිලක් සියලු දනනිකල සඳහා සිග්මා ආර් සමානයි කේදල එන් දක්වා. හතරයි ආර්ධන එක සමානයි என் වාරයක් දෙකයිය දන තුන බව තමයි අපිට සාධනය කරන්න තියන්නේ. තර අපේ පළවෙනි පියවර අපි කිව්වා என் කියන්නේ என் සමානයි එකට ප්‍රකාශනය සත්‍ය බව පෙන්මන්න. ඕනි. ත්‍රෙන් සමානයි එක විට අපිට වම්මත පැත්තලියන්න පුළුවන් වම්මත පැත්ත, සිගමා ආර් සමානයි එකේ ඉනලා එක දක්වා එ සමානයි එක දක්වා නිසා හතරයි ආර්ධනක ආර්ධනක මේ කියන්නේ සමානයි හතරයිආර්වෙනුවට තියන එක පදයයි දන එක සමානයි හතරයි එකයි පහන් දකුණු අද පැත්ත දකුණු අත පැත් සමානයි එකයි දෙෙවරක් එකයි දන තුනන් සමානයි පහයි. වම්මත පැත්තරත් අපිටාවේ පහයි දකුණු අත පැත්තරත් අපිටාවේ පහයි. එනම් වම්මත පැත්ත සමාන වෙනවා දකුණු අත පැත්තට එනම් එන් සමානයි එකේදී ප්‍රකාශණය සත්‍යය වෙන. සමාන එකේදේ ප්‍රකාශනය සත්‍යවෙක. අපි ගමු එ සමානයි පී එ සමානයි පී පී කියල කියන්නේ ඕනෑම ධන නිකිලයක් වන පරිදි පී කියලාගයක් අපි ගන්න එ සමානයි පී විට එතට අපේ මේක සත්‍ය බව උපකල්පනය කරනවා සිමා සමානයි එකේ ඉඳලා පී දක්වා. හතරයි ආර් ධන එක සමානයි පීවාරයක් දෙකයිපී දනතුන බව උපකල්පනය කරමු උපකල්පනය කරමු අපි මේකට කියනවා අ්‍යූහන කල්පිතය කියලා මේකට අපි කෙනවා අභ්‍යෝහන කල්පිතය කියලා. එනම් අපි දැන් එන් සමානයි පීධන එක එන් සමානයි පීධන එක කියලා කියන්නේ සිග්මා ආර් සමානයි එකේ ඉදලා පීධන එක වෙනක. න කියන්නේ සිග්මා ආර් සමානයි එකේ ඉඳලා පීවෙනකංතියෙන පද එකතු කරලා පීධන එක්විනි පදය මේකට එකතු කරනවා එතකොට හතරයි ආර් වෙනුවට අපි පීධන එක යොදනවා. වගේ ප්‍රකාශණය අපිට අම්ප වෙනුව. අපි දන්නවා අපි උපකල්පනය කල්ලා තියෙනවා සිග්ම ආර් සමානයි එකේ ඉදලා පීදක්වා හතරයි ආර්ධන එකයි කියන්නේ පීවාරයක් දෙකයි පීධන තුනයි කියලා. අපිට පුළුවන් මෙතැදිී ඒක යොද. සමානයේ ආර් සමනය එකඉදල පීදක්වා හතරයි ආර්ධන එක වෙනුවට අපි යොදනවා පීවාරයක් දෙකයි පීධන, කිය දෙකයි පී දන තුන දන පී දන එක් වවෙනි පදය. එකයන හතරයි පී දන හතර තන එක. මේ ස්චුටක් සුළු කර ගත්තොත් අපිට එනවා දෙකයි පීවර්ග දන තුනයිී දන හතරයි පී දන පහ එකයන්නේ. දෙයිර්ග හතයිපී ධන පහ දෙකයි පීවර්ග දන හතයිපී ධන පහ කියන එක අපිට හම්බ වෙනෝ. අපිට පොළොහමේක සාධක කඩන්. අපි සාධක කැඩුවත් පී ධන එකවාරයක් දෙකයි පී දන්න පහ කියල මේක ලියාගන්න පොළුවන්. පීධන එක වාරයක් දෙකයිපී දන පහයි. එහෙම නං අපිට මේක හදන්න පුළුවන් පීධන එක දෙවරක් පීධන එක දන තුනයි කියලා. දැන් අපිට පේනවා මෙතන පීවෙනුවට මෙතන තියන්නේ පී දන එකයි. දෙවාරයක් පීදන එක. තුනයි කියලා ඒ එ සමානයි පීධන එකට මේ ප්‍රකාශනය සත්‍ය වෙලා තියෙනවා. ඒනං අපි දන්නවා එ සමානයි ප සඳහා ප්‍රතිපල්ලය සත්‍ය වෙනවනම් එන් සමානයි පීදන එක සඳහාද ප්‍රතිඵලය සත්‍යයි කියලා. අපිට මෙන්න මේ කොටස හදාගන්නවට ලකුණු පහක් හම්බ වෙනවා. ලකුණ පහක් හම්බ වෙනවා. එතකොට අපි මෙන්න මේ උපකල්පනය පී කියන්නේ ඕනෑම දන්න නිකිලයක් වෙනුවට වෙන් සඳහා එන් සමානයි පී සඳහා ප්‍රකාශය සත්‍ය වෙනවා කියන. අපි මේකට කියනවා අභ්‍යෝහන උපකල්පිතය කියලා මේකට අපිට හම්බ වෙනවා ලකුණු පහක්. අපිෙන් සමානයි පීධනකට මේ ප්‍රකාශයේ සත්‍යයි කියලා පෙන්නන එකට අපි කිෙන අභියෝහන පියවර කියලා මේක මෙන්න අපි මෙන්න මේක ලියාගන්නවට ලකුණු පහකොත් සුළු කරලා මෙන්න මේ ප්‍රකාශය ගන්නවට ලකුණු පහකුත් අපිට හිමි වෙනවා. අවසාන ප්‍රකාශය ගොඩක් වැදගත්වෙනවා අපිට අපි එතවට අවසාන ප්‍රකාශයට ඉතුරු ලකුණු පහ තමයි හම්බ වෙන්නේ. අපි ගත්තොත් අවසාන ප්‍රකාශය, එ තැ ලියමු අවසාන ප්‍රකාශය මෙන්න මේ ටික අපේ උතරේට අනිවාරෙන් ලිය වෙලා තියෙන්න්න ඕනේ. එකයන්න එන් සමානයි පී සඳහා ප්‍රතිඵලය සත්‍යනම් ප්‍රතිඵලය සත්‍යනම් ප්‍රතිඵලය සත්‍යනම් එන් සමානයි පීධන එක සඳහාද ප්‍රතිඵලය සත්‍ය වේ ප්‍රතිඵලය සත්‍යවෙ එන් සමානයි එක සඳහා ප්‍රති ප්‍රතිඵලය සත්‍ය බව සත්‍ය බව ඉහත පෙන්වා ඇත ඉහත පෙන්වා ඇත එනයින් සියලු දනනිකිල සියලු දනනිකිල එන් සඳහා ගනිත අභ්‍යූහන ගනිත අභ්‍යෝහන මූලධර්මයට අනුව ප්‍රකාශය සත්‍යවෙ ප්‍රකාශය සත්‍යවෙ මෙන්න මේක අනිවාරෙන් අපි ියන්න ඕන මේකට අපිට ලකුණු පහක් හම්බ වෙනෝ. එතකොට අපිට ලකුණු විසි පහ හම්බවෙනුව පහයි තහයයි පහළවයි විස්සයි විසි පහක්. ත අපිට මේකෙන් ලකුණු විසි පහක් එකතු කරගන්න පුළුවන්. අපි බලමුයිළඟට අපේ දෙවැනි ගාන. අපේ දෙවැනි ගාන විදිහට තියෙන්නේ අපේ නිබන්ධනයේ දෙවෙනි ගාන විදිහට තියන්නේ ගනිත අභ්‍යෝහන මූලධර්මය භාවිතයෙන් සියලු එ අයත් ඉස් එකන සියලු දනනිකිල සඳහා සිගමා ආර් සමානයි එකේ ඉඳලා එන් දක්වා සිගමා ආර් සමානයි එකේ ඉඳල එන් දක්වා දෙකයි ආරින එක දෙකයි ආ රින එක සමානයි දෙකයි ආර්ිණයක සමානයි එන්වර්ගය බව සාධනය කරන්න එන් අයත්ඉසෙන් + සියලු ධනනිකිල එන් සඳහා සිග්ම ආර් සමනයි කේන්දලෙන් දක්වා දෙකයි ආර්ණයක සමානයි එන්වර්ගය බව සාධනය කරන්න තියෙන්නේ. එන අපේ පලවෙනි පියවර තමයි සමානයි එක සඳහා ප්‍රකාශනය සත්‍ය බව පෙන්වීම එ සමාන එක සඳහා ප්‍රකාශනය සත්‍ය බව පෙන්වීම. එනම්ම් මේකේ වං අත පැත්ත ප්‍රකාශනය ගන්නවා සිග්මා ආර් සමානයි එකේ ඉඳලා එන් කියන්න එකයි දෙකයි ආර්යෙනක එකයන්නේ සමානයි ආර්කයනක එක දෙකායේ සමානයි දෙකින් එකක් ගියාම එකක්යි. අපි දක්ුණු අත පැත්තගත්තොත් එ සමාන එකයි එකේ වර්ගයයි එනම් මේ සමානයි එක්යි. අපිට පේනවා වං අත පැත්ත සමානයි දකුණු අත පැත්ත එනං අපිට කියන්න පුළුවන් ඇන් සමානයි එක සඳහා ප්‍රකාශනය සත්‍යයයි කියලා මේක පෙන්නනවට අපිට හම්බ වෙනවා ලකුණු පහක් විභාගෙදී ලකුණු පහක් හම්බ වෙන. මේක පෙන්නවට ලකුණු පහක් හම්බෙන. එළඟට පී අයත් ඉස්ල පී කියන්නේ ඕනෑම දන නිකිලයක්. ඕනෑම දන නිකිලයක් වෙනකොට එන් සමානයි පී සඳහා ප්‍රකාශනය සත්‍ය බව උපකල්පනය කරනවා. ප්‍රකාශනය සත්‍ය බව උපකල්පනය කරමු. අපි මේකට කෙන අභ්‍යෝහන කල්පිතය කියලා අපි අ්‍යියෝහන කල්පිතේ ලියනවා සිග්මා ආර් සමානයි එකේ ඉඳලා පී දක්වා දෙකයි ආර් රින එක සමානයි පීවල පර්ගයයි මේක තමයි අපේ උපකල්පනය දැන් අපි යන්නේ එන් සමානයි පීධනකට ප්‍රකාශනය සත්ත්‍යයයි කියලා කිය ැන් එ සමානයි පීධන එකට ප්‍රකාශනය සත්‍යයි කියලයි පෙන්වන්නය. එතුකට අපිට පුළුවන් අපි දෙ පැත්තටම පීධනක්වෙනි පදේ එකතු කර. සිග්මා ආර් සමානයි එකේ ඉඳලා පීදක්වා. එකේ ඉඳලා පීදක්වා දෙකයි ආර්රිිණය එක මේකට අපි එකතු කරනවා පීධන එක්වෙනි පදය. කියන්නේ ආර්වෙනුවට පී දන එක දාලා. දෙකයි පී ධන දෙක දන එක මේක සමාන වෙනවතකොට අපිට ගන්න පුළන් අපි උපකල්පනයක කල් ලති නො සිගක්මාර් සමන එකේ ඉඳලා පී දක්වා දෙකයි ආර්ධන එක කියලා කියන්නේ පීවර්ගයයි කියලා. එ අපිට මෙතන්ට යොදා ගන්න පුළුවන් අපේ ඒ අ්‍යුහන. පිතය එනං එක පීවර්ග දෙකයි පී දන තුන දෙකයිපේ දන තුනයි. අපිට මේක ලියාගන්න පුළුවන් මේක අත්සා දෙක කටල හදාගන්න පුළුවන් අපිට සමානයකේ ඉඳලා පී දක්වා දෙකයියාර් රින එක. හරි දෙකයිපී දන දෙක දන එක. එනම් සමානයි දෙකයියා රින එක කියන්නේ පීවර්ගයයි දන දෙකයිී දන එකයි. සිග්මා ආර් සමන එකේ ඉදලා පී දක්වා දෙකයියාරිණ එක පී ධන එක්වෙනි පදේ කියන්න දෙවාරයක් පී දන එක රින එකයි. එතර අපිට සුළු කරාවෙනවා දෙකයි පී ධන දෙකරින එක දන එකයි කියලා. එතට පීවර්ග මෙන්න මේක වෙනුවට අපිට දාන්න පුළුවන් පීවර්ගය කියලා දන දෙකයි පී දන එක. එනම් මේ කියන්න බේ පීධන එකේ වර්ගය. එතට අපිට පේනවා පීධන එක කියන්නේ පීධනයෙක් වෙලි පදය පී ධන එකේ වර්ගය. එනම් එන් සම්මානයි පීධන එක සඳහා ප්‍රකාශනය සත්‍යවෙේ. අභ්‍යියහන පියවර අපි සත්‍ය බව පෙන්වා එන් සමානයි පී සඳහා ප්‍රකාශනය සත්‍ය වේ නම් සත්‍යවේ නම් එන් සමානයි පීධන එක සඳහාද ප්‍රකාශය සත්‍ය වේ සඳහාද ප්‍රකාශනය සත්‍ය වේ එන් සමානයි එක සඳහා ප්‍රකාශනය සත්‍ය බව පෙන්වා ඇත ප්‍රකාශනය සත්‍ය බව පෙන්වා ඇත සත්‍ය බව පෙන්වා ඇත එම නිසා ගනිත අභ්‍යූහන මූලධර්මයට අනුව ගනිත අ්‍යෝහන මූලධර්මයට අනුව සියලු ධනනිකිල, සියලු ධනනිකිල එන් සඳහා ප්‍රකාශනය සත්‍යවෙේ සඳහා ප්‍රකාශනය සත්‍යවෙේ මේක තම අපේ නිගමනය ඉද අපි දන්න අපේ පලවෙනි කොටසට අපිට ලකුණු පහක් හම්බුනාා ඊට පස්සෙ මේ අභ්‍යියූහන උපකල්පිතයට ලකුණු පහක් හම්බ වෙනෝ. මේ අභියූහන උපකල්පිතය යොදා ගන්නුවට තවත් ලකුණු පහක් හම්බ වෙනෝ. පසේ මේ බව ලබා ගන්නවට ලකුණු පහයි දැන් ලකුණු විස්සක් හම්බ වෙලාතියෙනවා අන්තිමට මෙන්න මේ ප්‍රකාශය ලියන් ඕනේ ඒ ප්‍රකාශය අනිමාරයෙන් මෙන්න මේවා බොඩ වැදගත්දේවල් මේම ලියලා තිබොත් අපිට ලකුණු මේ විදියට ලියලා තිබ්බොත් ලකුණු පහක් හම්බෙන ය විදියට අපිට ලකුණු විසි පහක් මේකට උපේගන්න පොළවා. අපි බලමු අපේ තුංවැනි ගාන්න අපේ තුන්වෙනි ගාන විදිහට තියෙන්නේ දෙදස් දහනමේ අපිට හම්බ වෙලා තියෙනව ප්‍රශ්ටපත්තරයක් විවහය ඒකෙ තියෙන ගාන. එන් අයත් ඕනෑම දනනිකිලයක් සඳහා සියලු දනනිකිල සඳහා. එන් අයත් සියලු දනනිකිල සඳහා හයයි එන් රින එකහයියින් වෙනි බලය රින එක යන්න, අහින් බෙදෙන බව සාධනය කරමහින් බෙදෙන බව සාධනය කර අපි එකදිගන්නවා එෆ එෙන් කියලා මෙන්න මේ ප්‍රකාශය එෙන් සමානයේ අඒ එන්වැනිි බලය රිීණ එකයැයි ගනිමු එතකොට අපිට මේක පහසු වෙනවා එන් සමානයි එකේදී එන් සමානයි එකේ දී අපි බල මොකද වෙන්න ගිය එෆ එකයි ඇඒ පලවෙනි බලය රිින එකයි සමානයි පහයි. එන අපි දන්නවා එ එක කියන්නේ සමානයි පහනම් පහ කියන එක පහෙෙන් වෙදෙනවා. එම නිසා එන් සමානයි එකට ප්‍රතිඵලය සත්‍ය වේ. ප අයත් ඉසඩ් ල වෙන ප ඕනෑම දනනිකිලයක් වෙනකොට N සමානයි ප සඳහා ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කරමු Fp කියන එක සමානයි හයේ පීවැනි බලය රින එකයි මේක පහෙෙන් බෙදෙනවා බද අපට මේ වගේ ගාලක් හදනකොට තවත් පහසුේ මේක පහෙෙන් බෙදෙන වනං පුතේ මේක අපිට පුළුවන් පහවාරයක් කේ කියලා ලියාගන්න කේ කියන්නේ දන්න නිකිලයක් වෙනෝ එන විදියට අපි ලියාගන්න පහයි කේ කියලාගයක් තෝරගන්න ඔක තමයි අපේ අභ්‍යෝහන කල්පිතය දෙැඟ අපි යන්න එන් සමානයි පීධන එකට මේක සත්‍ය බව පෙන්නන්න එන් සමානයි පීධන එක වෙනකොට අපිට මේක ලියන්න පුළුවන් F පීධන එක සමානයි ඒ පීදන එක රින එක්යි කියලා හයේ පී ධනය කපිටලියන්න පුළුවන් හය වැඩිකිරීම හයේ පී කියලා රි අපි දන්නවා හයේ පී කියන එක සමාන කරගත් අපි අපි උපකල්පනය කරාම එක පහයිේයන්ද තැනපූර්ණ සංක්‍යාවක් දන්න නිකිලයක්. හයේ පී වෙනුවට මම ලියනවා හයේ පී සමානයි පහයිකේ දන එකයි කියලා පහයිකේ දන එකයි කියලා එතෝට මේක හය වැඩිකිරීම පහයිේ දන හය රන එක විදිට හදා ගන්න පොළුවන්. කියන්න හයවරක් පහයි කේ ධන පහයි මේ පද දෙකටම පොදුයි පහ කියනගය එනම් මේකත් දනලිකිලයක් එනඟ අපිට කියන්න පුළුවන් එන් සමානයි පීධන එක වෙනකොට ප්‍රකාශයේ සත්‍යයි කියලා ප්‍රකාශනය සත්‍යවෙේ ප්‍රකාශනය සත්‍යවෙයි එබැවින් එන් සමානයිපී සඳහා

එබැවින් එන් සමානයි එකේදී ප්‍රකාශනය සත්‍ය බව පෙන්වා ඇත එනයින් සියලු ධනනිකිලයෙන් සඳහා සියලු ධනනිකිල එන් සඳහා ගනිත අභ්‍යෝහන මූලධර්මයට අනුව ගනිත අභ්‍යහන මූලධර්මයට අනුව ප්‍රකාශය සත්‍යවේ ප්‍රකාශයේමනැතා ප්‍රකාශය සත්‍ය වේ. අපිට මේකෙදීත් එන් සමානයි එකට ප්‍රතිඵලය සත්‍යය වෙන බව පෙන්නුවට ලකුණු පහක් හම්බ වෙනවා ඒවගේ මබ්‍යු හොන කල්පිතේ ලියනවට ලකුණු පහක් හම්බ වෙනවා. එන් සමානයි පීධන එකට ආදේශ කර ලපි මේ ගත්ත කල්පිතය පාවිච්ි කල්ලා මෙහෙම ලේනවට ලකුණු පහක් හම්බ වෙනවා. සත්‍යය බව පෙන්නන එකට ලකුණු පහක් හම්බ වෙනවා අන්තිමට මේ ගනිත අභ්‍යහන මූලධර්මයට අනුව ධනනිකිල එන් සඳහා ඕනෑම ධන සියලු දණනිකිල සඳහා මේ ප්‍රකාශනය සත්‍යය බව මේ ප්‍රකාශයට අපිට ලකුණු පහක් හම්බ වෙන. ඔය විදියට අපේ ප්‍රශ්න පත්තයට අපිට ලකුණු විසි පහක් උපේගන්න පුොළුවන්. දැන් අපි බලමු අපේ හතරවෙනි ගාන අපිට හතර වැලි ගාන විදිහට තියන ගනිත අභ්‍යෝහන මූලධර්මය භාවිතයෙන් සියලු තනනිකිල සඳහා මෙල මේක සාධනය කරන්න කියලාසිමා ආර් සමානයි එකේ ඉඳලා එන් දක්වා ආර් සමායි එකේ ඉඳ එන් දක්වා ආර්ගණය සමානයි වර්ගය බව තමයි පෙන්වන්න තියන්නේ අපේ පළවෙනිි පියවර වෙන්නේ එන් සමානයි එකට මේ ප්‍රකාශය සත්‍ය බව පෙන්වීම සිග්මා අපි වං අත පැත්තගත්තොත් සිග්මා ආර් සමානයි එකේ ඉඳලා එක දප්වා ආර්ගනය කියල කියන්න එකේ ගණයයි එකේ ගනේ සමානයි එකයි දකුණුවත පැත්ත සමානයි එකයට හතරයි එන්වෙනුවට එකයි සමානයි එන අපිට පේනවා වං අත පැත්ත සමානයි දකුණුුවත පැත්ත කියලා. එමනම් අපිට කියන්න පුළුවන් එන් සමානයි එක විට ප්‍රතිඵලය සත්‍යවේ ඇම් ප්‍රකාශනය සත්්‍යවේ ප්‍රතිඵලය සත්‍යවේ හිලාට අපි ගන්නවා ඕනෑම ඕනෑම පී කියන්නේ දනනිකිලයක් නම් සඳහා එන් සමානයි පීවිට එ සමානයි පීවිට සත්‍ය බව ප්‍රකාශනය සත්‍යය බව නතම් ප්‍රතිඵලය සත්‍යය බව கரமோ அப்படி இல்லையா போலுவான் சிக்மா ஆர் சமான ஐக்கேந்தலா பீதா ஆர் கனய சமானவென வக்கியலா එකයට හතරයි පීවලවර්ගය පීධන එකේ වර්ගය අපි අභ්‍යෝහන කල්පිතය ලියා ගත්තා දැන් අපිට තියෙන්නේ එන් සමානයි පීධන එක සඳහා ප්‍රතිඵලය සත්්‍යැයි කියලා පෙන්නම් එන් සමානයි පීධන එක. අපි දන්නවා පීධන එක කියල කියන සිග්මා ආර් සමානයි එකක්ේ ඉඳල පීදක්වා තියන පදගානට මේ පදවලට පීධනයික් වෙනි පදේ එකතු කරනවා පීධන එක් වෙනි පදේ එකතු කරනවා ඉඟ පි දන්නවා ආර් සමනයක්කෙන්දල පීදක්වා ආර්ගාණය කියන්නේ අපි උපකල්පනය කළ හතරෙන් එකවාරයක් පීවර්ග පීධන එකේ වර්ගයයි කියලා ධන පීධනයක්වෙනි පදය. මේක සමානයි අපිට මේක ලියන්න පොළුවන් ආර් සමානයි එකේ ඉඳලා පීධන එක වෙනකං ආර්වල කණයයිකි. ප හදා ගමු මේක හද දෙකටම පීධන එකේ වර්ගය පොදු වෙලා තියෙනවා එනඟ අපි පීධන එකේ වර්ගය එළියට ගම් හතර කියන එකත් එළියට ගත්තොත් මේක ඇතුළ ඉතුරුවෙනවා පීවර්ගයක් මෙතන ඉතුරුවෙනවා හතරවාරයක් පීධන එකක් එම් මේ කපිටලියන්න පුළුවන් පීධන එකේ වර්க்கය, අපිට දැම් පේනවා පීධන එක සඳහාද ප්‍රතිඵලය සත්‍යයි කියලා. එන් සමානයි පීට සත්‍ය වෙනවනම් පීධන එක සඳහාත් ප්‍රතිඵලය සත්‍ය වෙනවා. එබැවින් එන් සමානයි පී සඳහා ප්‍රතිඵලය සත්‍යවේනම් ප්‍රතිඵලය සත්‍ය වේනම් එෙන් සමානයි පීධන එක සඳහාද ප්‍රතිඵලය සත්‍ය වේ එන් සමානයි එක සඳහා ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වා ඇත එම නිසා සියලු දනනිකිල සඳහා සියලු දනනිකිල ඇන් සඳහා ගනිත අභ්‍යෝහන මූලධර්මයට අනුව ප්‍රතිඵලය සත්‍යවේ සෙලගාන වගේමයි එන් සාමානයි එකට ප්‍රතිඵලය සත්‍ය බව පෙන්නුවට අපිට ලකුණු පාහක් කම්බ වෙනවා අ්‍යෝහන කල්පිතයට අප අපිට ලකුණු පහක් හම්බ වෙනවා අ්‍යියහන කල් පෙතේ මෙතැන්ට යොදා ගන්නවට ලකුණු පහක්හම්බ වෙනවා සත්‍ය බාව පෙන්වන අභ්‍යියහන පියවරට ලකුණු පහක් හම්බ වෙනවා අවසානයේ මේ ප්‍රකාශනය ලියදවට ලකුණු පහක් හම්බ වෙනවා ඔය විදිේයට ලකුණු විසි පහක් අපිට මේ ගානට උපේගන්න පුළුව. අප නිබන්ධනය පස්වනි ගාන වෙන්නේ ගනිතබ්්‍යෝහන මූලධර්මය භාවිතයෙන් සියලු ධනනිකිල සඳහා සිග්මා ආර් සමානයි එකේ ඉඳලා එන් දක්වා ආර්වාරයක් තුනයි ආර් දන එක සමාන එවාරයක් එන් දන එකේ වර්ගය බව සාධනය කර එන්වාරයක් එන්දන එකෙ වර්ගය බව සාධනය කර ත්‍රපිසිල වගේම එන් සමානයි එකේදී ප්‍රකාශනය සත්‍යය බව පෙන්න්න ඕනි එන් සමානයි එක සඳහා අපි වංගත පැත්ත ගන්නවා සිමා ආර් සමානයි එකේ ඉඳලා ආර්වාරයක් තුනයි ආර් තන එක සමානයි එකවාරයක් තුනයි වංගත පැත්තේෙනවා පිට හතරයි කිය දකුණු අත පැ එකයි එක ධන එකේ වර්කය සමානයි හතරයි. අපිට පේනවා පං අත පැත්ත සමානයි දකුණුවත පැත්. එනං අපි දන්නවා එම නිසා එන් සමාන එක සඳහා ප්‍රතිඵල්ලය සත්‍යවේ ඕ නෑම පී අයත් දන්න නිකිලයක් සඳහා ඇන් සමානයි පීවිට ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කරමු ඟ පිළියා ගන්නවා සික්මා ආර් සමානයි එකේ ඉඳලා පීදක්වා ආර්වාරයක් තුනයි ආර් දන එක සමානයි පීවාරයක් පීධන එකේ වර්ගය අපි අපේ අභ්‍යෝහන කල්පෙද ලයාගත්තා. අපි දැන්ගන්න අභ්‍යෝහන පියවරට එකයන්න එන් සමානයි පීදන එක සඳහා ප්‍රකාශනය සත්‍යය බව පෙන්නම්. එනම් සිග්මා ආර් සමානයි එකේ ඉදල පී දක්වා ආර්වාරයක් තුනයි ආර් දන එක දන පීධනක් වෙන පදය එමනම් පීධන එක වාරයක් තුනයි ආර්කයන්න පීධන එකයි සමාන වෙනවා අපි දන්න ඔ ආ සමානයක්කඉදල පීදක්වා ආර්වාර්යයක් තුුණයි ර්ථනය එකයි කියන්නේ පීවාරයක් පීධන එකේ වර්ගය කියලා අපේ උපකල්පනය කලා එනඟ පේතන්ට ඒක යොදාග. දන පීධන එක වාර්යක් තුනයිපීධන තුනයිපී තුන්වරක් එක තුනයි තුනයි එකයි හතරයි තුනයි පීධන හතරයි තුනයි පීධන හතරයි එ අපිට පුළුවන් පීදන එක පද දෙකේම තියෙන නිසා පීධනක කියන එක එළියට ගන්න එතුවට අපිට මෙතන ඉතුරුුවෙනවා පීවාරයක් පීධන එක ධන තුනයි පීධන හතර ්‍යයමත්ලියනෝ පීදන එක සුළු කරගත්තාම පීවර්ග ධනපී දනතුනයි පී ධනහතර අපිට පුළුවන් මේක සාදක එක ලියාගන්න පූර්ණ වර්ගයක් විදියට. එක කියන්නේ පීධන දෙකේ වර්ගය පීධන දෙකේ වර්ගය පීවර්ග ධන හතරයි පී දන හතරයි කියන්නේ පීදන දෙකේ වර්ගය එනම් එකලියන්න පුළුවන් පීධන එක වාරයක් පීදන්න එ තන එකයි කියල. දැන් අපිට පේනවා එ සමානයි පී දන එකේ දෙත් ප්‍රකාශනය සත්වැයි කිය ප්‍රතිඵලය එම නිසා එන් සමානයි පී සඳහා එන් සමානයි පී සඳහා ප්‍රතිඵලය සත්‍ය නම් එ සමායි ී දන එක සඳ හාද ප්‍රතිඵලය සත්‍ය වේ එම නිසා සියලො දනනිකිල එන් සඳහා සියලු දනනිකිල එන් සඳහා ගනීත අභ්‍යෝහනමූල ධර්මයට අනුව ප්‍රතිඵලය සත්‍ය වේ එසල වගේම අපිට සාමන එක්කට ප්‍රතිඵලය සත්්‍යයි කියල පෙන්නවට ලකුණු පහකුේ අ්‍යියෝහන කල්පිතේ ලියනවට ලකුණු පහකොේ අියෝහනය කල්පෙතේලයාගෙන පීධන එක සඳහා ප්‍රකාශණයට ලියනවට ලකුණු පාකුයි මේක සත්‍ය බව පෙන්නන වට ලකුණු පහකුයි මේ අවසානවා අවසාන ප්‍රකාශනයට නිගමනයට අපේ ලකුණු පහකුයි හම්බ වෙලා ලකුණු විසිපාක් හම්බ වෙලා අපේ හයවෙනි ගාන වෙලා තියෙනෙ සියලු එන් දන්නනිකිල සඳහා සිග්මා ආර් සමාන එකේ ඉඳලා එන්ඩක්වා ආර්වාරයක් ආර්ධන එක එන් බෙදීම තුනයි එන් දන එකවාරයක් එන් දන දෙක බව සාධනය කරන්න ආ සමනයිකන්දල එන් දක්වා ආර්වාරයක් ආර්ධනයක සමානයි එන් බෙදීම තුනවාරයක් එන් ධන එකවාරයක් එන් දන දෙක බව සාධනය කරන්න තියෙන් අපේ පලවෙනි පියවර එෙන් සමානයි එක සත්‍ය බව පෙන්නනෝ දොඩ වංගත පැත්ත අපි ගන්නවා සිංග්මා ආර් සමානයි එකක්ේ ඉඳලා එක දක්වා ආර්වාරයක් ආර්ධන එක හලවෙනි පතය සමානයි යි දකුණු අත පැත්ත සමානයි දෙකයි එකයි තුනයි තුම්වරක් දෙක හයයි හය බෙදුවත් තුනෙන් අපිටෙනවා දෙකයි එනං වං අත පැත්ත සමානයි දකුණු අත පැත්ත එනං අපිට කියන්න පුළුවන් එන් සමානයි එකට ප්‍රතිඵලය සත්‍ය වේ එන් සමාන එකට ප්‍රතිඵලය සත්‍ය වේ පී ඕනෑම ධනනිකිලයක් වෙන කොට.

අභ්‍යෝහන කල්පිතය. එන අපි දන්නව සිග්මා ආර් සමානයි එකේ ඉඳලා පීදක්වා. ආර්වාරයක් ආර්ධන එක සමානයි පීබෙදීම තුනයි පීධන එකයි පීධන දෙකයි. බවාපි උපකල්පනය කරනවා. දෙැගෙන් සමානයි පීධන එකට සත්‍ය බව පෙන්නන්න තියෙන්නේෙ. අබියෝොහන පියවර. එන් සමානයි පීධන එකයි. එකන්න සිග්මා දෙ පැත්තට ම අපේ පීධන එක් වවෙනි පදය එකතු කරමු. ආර් සමානයි එකේ ඉඳලා පීවෙනක. ආර්වාර්රයක් ආර්ධන එක තන පීධන එකවාරයක් පීධන එක දන එක සමානවෙනවා අපිට මේ අපි අභ්‍යෝහන කල්පිතේ විදියට අරගෙන තියෙන අර් සමනයික් න්දල පීදක් වාර්වාරයක් ර්ධන එකයි කියන්නේ පීබෙදීම තුනයි පීදන එකයි පීදන දෙකයි කියලා. න පීධන එක්වැනි පදය සමානයි අපට පේනවා පද්ධ දෙක්කේම මෙතන මේ පදේ මේ පදේ දෙකේම පීධන එක්ක කියන එක පොදු වෙලා තියෙනවා පීදන එකත් පොදුවෙලා තියෙනවා පීදන දෙකත් පද දෙකේම තියනවා එනඒ දෙක්කම අපිට එලියට ගන්න පුළුවන් තුන කියන එකත් අපිට එලියට ගන්න පුළුවන් තුන කියන එකත් එළියට ගන්න පුළුවන් එතට අපිට ඇත්තුලේ එතුරු වනවා පීධන එකයි පීදන දෙකයි දෙකම එළියට ගත්තා තුන කියන එකත් ගත්තා හනම් එතන පීතුරු වෙනවා පීදන තුන පීධන තුන එ අපට මේකලියන්න පුළුවන් පීධන එක බෙදීම තුන පීදන එක දන එක පීදන එක දන දෙක්ක කිය දෙැන් අපිට පේනවා එන් සමානයි පීධන එකටත් ප්‍රතිඵලය සත්්‍යය කියයක. එම නිසා එන් සමානයි පී සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ නම් එන් සමානයි පීධන එක සඳහාද ප්‍රතිඵලය සත්‍ය වේ එන් සමානයි එක සඳහා ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වාත සත්‍ය බව ඉහත පෙන්වාත එම නිසා සියලු එන් දන නිකිල සඳහා සියලු දන නිකිල සඳහා ගනිතා අභ්‍යෝහන මූල ධර්මයට අනුව ප්‍රතිඵලය සත්‍යවෙේ පට ලුණු බෙදිලයායන්න ඉස්සල වගේම එන් සමානයි එකට සත්ත්‍ය බවසාධ පෙන්නනවට එන් සමානයි පීට සත්‍යයි කියලා උපකල්පනය කරනවට එන් සමානයි පීධනයක මේ විදිහට යොදා ගන්නවා එන් සමානයි පීධනයකට සත්‍යය බව පෙන්නවා භ්‍යුහන පියවර ඊට පස්ස අපේ නිගමනය කියන මෙන්න මේ ප්‍රකාශයට අනිවාරය ලකුණු හම්බවේ ඒ විදියට ලකුණු විසිපහ අපිට බෙදිලයන් අපේ හත්වෙනි ගාන සියලු සියලු දනනිෙකිලමය එන් සඳහා හතර එන්වැනි බලය දන පහලවයි එෙන් පරින එක ප්‍රකාශනය නමෙන් බෙදෙන බව. නමෙන් බෙදෙන බව කනිතා භ්‍යියහන මූලධර්මය භාවිතයෙන් සාධනය කරන්න. වෙෙදෙන බව සාධනය කරන්න. ල මට ලේස මම් මේ ප්‍රකාශනය FN කියලා ගන්නවා. මං FN කියලා ගන්නවා මේ ප්‍රකාශනය. හතර එ වෙනි බලය තන පහලවයිඇ ප්‍රන එක යැයි ගනිමු. ගේ පලවෙෙන පියවරයි සමානයි එකට මේ ප්‍රකාශනය නම්මෙන් බෙදෙනවා කියලා පෙන්න්නන්න ඕන මං බලනවා F එක සමානයි හතරේ එක දන පහළව ආරයක් එක රින එක. හතර දන පහලව පරිණ එක ට අපිට නො දහාටයි. අපි දන්නව අද හාට කියන එක නමෙන් බෙදෙනවා එ අපි කියන්න පුොළුවන්ඇෆ එක නමෙන් බෙදේ එම නිසා එන් සමාන එකවිට ප්‍රතිඵලය සත්‍යවේ දැන් අපිට තින අභියෝහන කල්පිතය පී කියන්නේ ඕනෑම දනනිකිලයක් විට එන් සමානයි පී සඳහා ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කරමු. කියන්නේී සමානයි හතරේ පීවෙනි බලය දන පහලවයිපි රින එක නමෙන් බෙදේ යන්න නමෙන් බෙදේ වෙද කියලි උපකල්පනය කරනම්. අපිට පොළුවම් Fp කියන එක නමෙන් බෙදෙනවනම් පුතේ Fp සමානයි නමවාරයක් M කියලගන්න පුළුවන් M කියන්නේ දනනි කිලයක් එ කියන්නේ දනනි කිලයක් එන අපි බලමු N සමානයි පී ධන එකට ප්‍රතිඵලයට මොකද වෙන්න කිය එනම් N සමානයි Pී ධන එක F පී ධන එක සමානයි හතරේ පීධන එක දන පහලවයි පීධන එක පරිින එක. අපිට මේක ලයාගන්න පුළුවන් හතර වැඩිකිරීම හතරෙ පි දන පහලවවාරයක් ටී දන එකරිිණ එක. අපිට හතරපී අපි දන්නව පීට සත්්‍යයි කියලා. එනම් අපි දන්නවා හතරෙපී දන පහළවයිපී ශ්‍රිණ එක සමානයි නමයයි එම් කියල අපි උපකල්පනය කළ. එකෙන් අපිට ගන්න පුළුවන් හතරෙපී සමානයි නමයයි එම්රින පහලවයිපී දන එක කියන එක. පී වෙනුවට ලියාගන්න පුළුවන්. ඉහත උපකල්පනය පාවිච්චි කරලා හතරෙපී වෙනුවට මම ලිය ගන්නවා නමයයි එ එම් කියන්නේ දන නිකිලයක් රින පහලවයිපී ධන එකයි කියලා. දන පහලවයිපි ධන පහලව රින එක. නමවරක් හතරයි එම් පහලොස් වරක් හතර හැටයි පී දන හතර දන පහලවයි පි දනදා හතර සුළු කරාම අපිට ඔන්න ෝක හම්බ වෙනවා. මේක මේ විදිහටම ලියාගන්නවා නමේ වැඩිකිරීම හතරයි එම් විදිහට රිින හැටයිපි තන පහලවයිපි සුළුකරාම අපිට එනවා රින හතලිස් පහයි පි. දා හතරයි හතරයි දන දහටයි. එන මේ හැම පදයකිම්ම නමේ කියන එක එලියට ගන්න පුළුවන්. එතකොට හතරයිඇ. මේ කැල්ලත් දන නිකිලයක් වෙනවා ඒ දනනිකිලයක් එම් දන නිකිලයක් එනම් එකත් නිකිලයක් වෙනවා. එනම් අපිට මේක කියන්න පුළුවන් මේින් එන් සමානයි පී සඳහා ප්‍රකාශනය සත්‍ය වේන සඳහා ප්‍රතිඵලය සත්‍ය වන එ සමානයි පීධන එක සඳහාද ප්‍රතිඵලය සත්‍ය වේ එන් සමානයි එක සඳහා ප්‍රතිඵලය සත්‍ය බව ඉහත පෙන්වා ඇත එම නිසා සියලු ධනනිකිල එෙන් සඳහා ගනිත අභ්‍යෝහන මූලධර්මයට අනුව ප්‍රකාශනය නැත්තම් ප්‍රතිඵලය සත්‍ය වේ එකත් නමෙන් බෙදෙනවා එනක් සියලු දනනිකිලෙන් සඳහා ප්‍රතිඵලය සත්‍ය වෙන.